හිනාව හින්දා තමයි ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ ওই හිනාව ආවේ තාත්තගෙන් අම්මගෙන්. ලෙද ටීම් එකට ගහන්න යනකොට වෙනම කණ්ඩායමක් තෝරනවා ඉතින්. ඒ ටීම් එකට මම තේරුන්නේ නැහැ. මම හිටියේ අනිත් ගොඩේ ඉතින්. ටෙනිස් බෝලේ, රබර් බෝලේ හොඳට දාන්න ඕන ලෙද බෝලෙන් දාන්න බෑ. අර කිව්වාගේ ඉතින් හිනාව මගේ වගේ වෙන්නේ නැති ඉතින් ඔය කියන විදියට. හැබැයි මට ඒක කියන්න බෑ. මම කියන්නේ නෝනා වගේ තමයි කියන්නේ. නැත්තම් ගෙදර ගිහින් ලබාරයි. මම ටිකක් ඇග්‍රෙසිව් මම හිතන ඉන්දියට කාටද මේ ග්‍රවුන්ඩ් එකේ ඉතින් එහෙම බැනලා තියෙන්නේ වැඩිපුරම බැනලා එහෙම නැහැ සරවලා මම හිතන්නේ හොඳම ක්‍රිකටින් බ්‍රේන් එකක් තියෙන එකේ තමයි තින්න කණ්ඩම් කියන්නේ ඉතින් ගොඩක් අය කැමති නැහැ ටෙස්ට් බලන්න මම දන්නේ නැහැ කියලා මගේ නෝනත් හරි කැමති ටෙස්ට් මැච් බලන්න ඉතින් එහෙම පේනකොට ඇතුලෙන් එහෙම නැහැ මම මම හරි සොෆ්ට් චරිතයක් හැබැයි ඉතින් මට ඒ මැද කොහෙන් හරි මට ප්ලේස් එකක් හොයාගන්න පුළුවන් ඉතින් මම දන්නේ අනිත් එක කොහොම හිතනවද කියලා ලයිකාස් ජෆ්නා කිංස් සෝෂල් මීඩියා එක එකතු වෙලා ඉන්නකොට අපි ඔයාලා හැමෝම ආදරය කරන චරිතයක් එක්ක කතා කරන්නයි සූදානම් වෙන්නේ ධනංජයද සිල්වා මේ හිනාව හින්දා තමයි ගොඩක් කට්ටිය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ ওই හිනාව ආවේ තාත්තගෙන් අම්මගෙන් මම හිතන්නේ තාත්තගෙන් තාත්තයි මගේ ටික රූපෙත් එක වගේ අපි දෙන්නගේ වැඩ ගන්න පිළියෙලත් එක වගේ ඉතින් මම හිතනවා තාත්තගෙන් ලැබුණු දේවල් තමයි කියන්නේ ධනංජය දැන් අපි ක්‍රිකට් වලට එන විදිහ ගැන කතා කළොත් හම්බන්තොට දෙබරවයෙන් පටන් අරගෙන මේ දක්වා ආපු ගමනේ අපි මුලම ආරම්භය ගැන කතා කරමු කොහොමද ක්‍රිකට් වලට ආවේ කියලා. ඔව් මම ඇත්තටම දෙබරව ජාතික පාසලෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ. ඉතින් මගේ පළවෙනි ගුරුවරයා නීල් කමල් සර්. ඉතින් මම දැන් ළඟදිත් ගිහිල්ලා හම්බෙලා ආවේ හම්බන්තොට ඉන්නකොට. ඉතින් ඇත්තටම කියන්නේ එතුමා හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් මේ ක්‍රිකට් ජර්නි එකේ තැන්ක්‍යු කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා නම් ඉතින් එතුම තමයි. ඉතින් මම ඇත්තටම එතනින් පටන් ගත්තේ ඔය අපිට පොඩි අයට වගේ ඉතින් ටෙනිස් බෝල් දීලා තමයි තෝරලා ගන්න. ඉතින් එහෙම තේරිලා හැබැයි මම අන්තිම ගොඩට ආපු නැති එක්කෙනෙක්. මම තේරුන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මම ඒකට ඉස්කෝලේට ගිහිල්ලා ඉතින් ලෙද ටීම් එකට ගහන්න යනකොට වෙනම කණ්ඩායමක් තෝරනවා. ඉතින් ඒ ටීම් එකට මම තේරුන්නේ නැහැ. මම හිටියේ අනිත් ගොඩේ. ඉතින් දුකෙන් ගෙදර ගිහිල්ලා හැමදාම ප්‍රැක්ටිස් තියෙනවාට ඉස්කෝලේ ඇරිලා තාප්පෙල්ලිලා ප්‍රැක්ටිස් බලන් ඉන්නවා. ඉතින් අදටත් සර්ට කියනකොට සර්ට අතින් ඇහෙනවා ඒ කතාව. ඉතින් සර් එන පාරෙන් එනකොට මම තාප්පෙල්ලිලා ඉන්නවා දැකලා බයික් එන අතර මගෙන් ඇහුවා ක්‍රිකට් ගහන්න කැමතිද කියලා. ඉතින් මම කිව්වා ඔව් කියලා. එහෙනම් එන්න කියලා මම ඒ ළමයි ගොඩට දාලා ඒකෙත් ලෙදර් ටීම් එක මැද ප්‍රැක්ටිස් කරනවා සෙන්ටර් එකට. එහෙනම් අපි වෙනම තව පොඩි ටීම් එකක් අපි සොෆ්ට්බෝල් ගහනවා. ඉතින් අපි ඔතන ගහනකොට දවස් කීපයක් එතන ගහන්නවට ඉතින් සර් දැකලා කිව්වා ලෙද බෝල අතර දිලා මැද්දට ගිහිල්ලා දාන්න කියලා. මම එතකොට ඇත්තනම ෆාස්ට් බෝලර්. මම හරි චූටි පොඩි ළමයෙක් එතකොට. ඉතින් මේ වයස කී වගේද? අවුරුදු 10 දී මම හිතන විතර අවුරුදු 10 දී. එතකොට අවුරුදු 10 දී පටන් ගත්තේ දානවා. ඉතින් මට ඇත්තට හයියෙන් දාන්න බෑ. ඉතින් මම උන්නට දානවා. මට හොඳට ටෙනිස් බෝලේ රබර් බෝලේ හොඳට දාන්නට ඕන ලෙද බෝලෙන් දාන්න බෑ. ඉතින් ඒත් සර්ට හිතලා කිව්වා එහෙනම් ස්පින් දාන්න කියලා. ඉතින් එදා ඒ අත කරපු විදියට තාමත් කරන්නේ ඉතින් ඕ ස්පින් දාන එක තමයි. ඉතින් ඒ ඇත්තටම ඒකෙන් තමයි මම කැරියර් එක පටන් ගත්තේ පොඩි කාලේ ඉඳන්ම ඕ ස්පින් විදියට. ඉතින් අන්ඩර් 17 වලදී වෙනකොට තමයි ටිකක් මට බැටින් වලට මම කන්වර්ට් වුණේ. ඉතින් ඒ ආපු ගමන ඉතින් අද මෙතන ඉන්නවා සෑහෙන සතුටුයි. දැන් දෙබරවෙන් පටන් ගන්න ඊට පස්සේ රිච්මන්ඩ් එකට එනවා. කොහොමද කොයි කාලෙද එන්නේ? ඒකෙත් අපේ නිල්කමන් සර්ට උසස්සීමක් හම්බුණා රිච්මන්ඩ් කණ්ඩායමේ පුහුණු කාර්යත්වය දරන්න. ඉතින් එතුමාගේ මග පෙන්වීම යටතේ තමයි ඉතින් මම මෙතෙන්ටත් ආවේ. මම අවුරුදු 3ක් රිච්මන්ඩ් එකේ සෙල්ලම් කරා. අන්තිම අවුරුද්දේ බස්ලෝනේ කැප්ටන් කරා. ඉතින් එතුමා යටතේ එක අවුරුද්දක් ඉන්න හම්බුනේ. ඉතින් ඊට පස්සේ තව කෝචස්ලා දෙන්නෙක් හිටියා. ධම්මික සුදර්ශන් සර් තමයි අන්තිමට හිටියේ. දැනුත් ඒ සරුත් අපි කෙත්තාරාමෙන් ප්‍රැක්ටිස් කරනට ඇවිල්ලා බැටින් බලනවා. මොකද මගේ අන්තිම කාලේ ඒ කියන්නේ ස්කෝලේ කාලේ ඒ කාලේ බැටින් බැලුවේ ඒ සර් හින්දා ඉතින් ඒ යාගේ නොලෙජ් එක ගන්නවම හරි ආසයි. මොකද මගේ වැරදි අඩුපාඩු දකින්නවා නම් ගොඩක් දකින්න. ඉතින් ඒ සර් තමයි ඉතින් ඒ සර්ගේ ගයිඩන්ස් එක තියෙනවා තාමත්. තාමත් මැච් එකක් මොකක් හරි අවුලක් ගියාම කෝල් කරලා අහනවා සර් මොකද්ද මේ කියලා. ඉතින් කවදාවත් ෆෝන් එක ආන්සර් කරන්න තු වෙන්නේ නැති ටක් ගාලා අරගෙන කියනවා දැන්ජ මේක තමයි. පොඩ්ඩක් වැඩ කරමු කෙත්තාරාමෙන් කියලා. ඉතින් එහෙම පොඩ්ඩ පොඩ්ඩ පොලිෂ් කරගෙන යනවා.
නරංජිත් පොඩි කාලේ ඉඳලම ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට තමයි ඉස්සරහට එන්නේ. මේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට පොඩි කාලේදී පාසල් කාලේදී සම්මානෙට පව පාත්‍ර වෙලා තියෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔව් මම අන්ඩර් 19 ඒ කියන්නේ මගේ ස්කූල් කැරියර් එකේ මම දෙපාරක් බෙස් ඕල් රවුන්ඩර් වෙලා තියෙනවා ඕල් අයිලන්ඩ්. ඉතින් අර කිව්වා වගේ මට ඉස්සරින්දම්ම ඒ ඇබිලිටි එක තිබුණා. ඉතින් දැන් මම හිතනවා ඒකේ ඒ ලැබිච්ච ආභාෂය තමයි දැන් මම ප්‍රයෝජනය ගන්න කියලා. ඉතින් මම හිතනවා ඉස්සරහටත් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් වල. දැන් ලංකාවේ ඉන්න මේ දඟපන්දු යවන්නන් අතරේ වැඩිපුරම පන්දුව දඟ කවන ක්‍රීඩකෙක් තමයි ධනංජයද සිල්වා. හැබැයි දැන් අපි දැන් මෑත කාලේදී අපි දකින්නේ දඟ කවනවට වැඩිය ධනංජය වෙන ස්ට්‍රැටජිස් පාවිච්චි කරනවා පන්දු යවද්දී. ඔව් ඇත්තටම ඒක ඒ කිව්වා වගේ ඒ ස්ටයිල් එක වෙනස් කරන්න වෙන්නේ මේ ෂෝට් ෆෝමැට් එකේ තමයි. ඉතින් මොකද ජෙනුයින් බෝල කෙනෙක් විදියට මේ ෂෝට් ෆෝමැට් එකේ බෝල් ගන්න හරි අමාරුයි. මොකද බැට්ස්මන්ලා හැමතිස්සෙම ඉන්නේ 6ක් 4ක් ගහන්න. ඉතින් මම හිතන අර මම බැට්ස්මන් කෙනෙක් ඉඳ මට අනිත් බැට්ස්මන්ලා ටිකක් කලින් රීඩ් කරන්න පුළුවන්. මම ඒකේ ප්‍රයෝජනේ අරන් තමයි ගොඩක් පන්දු යවන්නේ. මොකද මම සාමාන්‍ය දඟ පන්දු යවන්නෙක් විදියට නෙමෙයි පන්දු යවන්නේ. මම කියන්නේ එකම තැනකට එකම විදියට එකම ලූප් එකේ පන්දු යවන්නේ. ඉතින් මොකද එහෙම වුණොත් මේ ෂෝට් ෆෝමැට් එකේ සර්වයිව් වෙන්න හරි අමාරුයි. ඉතින් අපිට ඉස්සරින්දම කියලා දෙන දෙයක් තමයි බෝල කෙනෙක් වුණාම බැට්ස්මන් කෙනෙක් විදිහට හිතන්න ඕනේ, බැට්ස්මන් කෙනෙක් වුණාම බෝල කෙනෙක් විදිහට හිතන්න ඕනේ. ඉතින් මම හිතනවා මට මේ දෙකම කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක තමයි මගේ මේ ඕල්රවුන්ඩර් කෙනෙක් වීමේ සාර්ථකත්වය කියලා. අපි පිටිකරුවෙක් විදිහට ඔබ හඳුනා ගන්නවා දක්ෂතා අතර ඉන්නවා. දැන් විශේෂයෙන් ටෙස්ට් තරඟවලදී ගත්තොත් අර අර්ධ ශතක ගානයි ශතක ගානයි එක සමානව ගහපු ක්‍රීඩකයන් අතරේ සැහෙන ඉදිරියෙන් හිටිය දැන් පොඩි ගැප් එකක් තියෙනවා. හැබැයි එක ගැප් එකක් තියෙනවා. මේ හැබැයි ඒක අනිවාර්යෙන් මොකද සමහර මැචස් තිබුණා අපිට 100ට යන්න තිබිච්ච මැචස් යන්න බැරි වෙච්ච කීපයක් තිබුණා. ඉතින් අනිවාර්යෙන් ඉස්සරහදී මේ අර්ධ ශතක ගානට වැඩිය ශතක ගාන ගහන ක්‍රීඩකෙක් කියලා අපිට බය නැතුව කියන්න පුළුවන් ධනංජය. එතකොට දැන් ධනංජය ෆෝමැට් තුනම ක්‍රීඩා කරනවානේ. දැන් ටෙස්ට් ක්‍රීඩකෙක් විදිහට හඳුන්වනවටද නැත්නම් වන් ඩේ ප්ලේ කෙනෙක් විදිහට T20 ප්ලේ කෙනෙක් විදිහට හඳුන්වනවටද වැඩිපුර කැමති? එහෙම අකමැත්තක් නැහැ මොන ක්‍රීඩා වුණත්. වැඩි වැඩි ප්‍රිය කරන්න මට ඒක එහෙම මගේ ෆේවරේෂන් මං. හැබැයි අර ඕල් රවුන්ඩර් කැටගරියට දානවා හරි ආසයි. මොකද හැමෝටම ඒ විදිහට පර්ෆෝම් කරන්න අමාරුයි. දැන් දැන්ට කණ්ඩායම ගත්තොත් මම දැන් T20 වල වන්දු හසරංග ඕල් රවුන්ඩර් කිව්වම ඉතින් ඒක ඒ කියන්නේ පිළිගන්න පුළුවන් විදිහේ සාක්ෂියක්. මොකද එයා ඒක ප්‍රූව් කරලා තියෙනවා. එයා රෑන්කින් වල සෑහෙන උඩට ඇවිල්ලා තියෙන ඕල් රවුන්ඩර්ස්ලගේ. ඉතින් මමත් කැමති ඒ විදිහට මොන ෆෝමැට් එකේ වුණත් ඕල් රවුන්ඩර් කියන කැටගරියට එන්න හරි ආසයි. මොකද ටෙස්ට් වල වුණත් මම ඒ කියන්නේ ගොඩාක් බෝල් කරවෙන්නේ නැහැ මට. නමුත් ඕවර් 10ද 5ද දාන්නේ. ඉතින් මම ඒකේ සාධාරණයක් ඉටු කරනවා. ඉතින් මම කැමති අර වගේ ටෙස්ට් රෑන්කින් වල වන් ඩේ රෑන්කින් වල T20 රෑන්කින් වල තුනේම මම උඩින් හරි ආසයි. ඉතින් මට ෆෝමැට් එකේ මොකක් වුණත් කමක් නැහැ. ඉතින් මම ආසයි ඕල් රවුන්ඩර් කියන ඒ නමට මාව දානවා. මේ ෆෝමැට්ස් තුනේ වෙනස් වෙනකොට මේක තරඟ රටා තුනක්. එතකොට මේකට ඇඩ්ජස්ට් වෙන එකේ හැම කෙනෙක්ටම කරන්න බෑ. හැබැයි ධනංජය ඒක සෑහෙන හොඳින් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පන්දු යැවීමේදී ඔයා කලිනුත් කතා කරා ඒ ගැන. මේක කොහොමද ක්‍රීඩකයෙක් දැන් තරුණ ක්‍රීඩකයෙක් මේක බලාගෙන ඉන්නවා, පාසල් ක්‍රීඩකයෙක් මේක බලාගෙන ඉන්නවා, කොහොමද ක්‍රීඩකයෙක් මේ තැනට තමන්ගේ ඔළුව හදාගන්න ඕනේ? ඔව් ඇත්තටම මේක ලේසි දෙයක් නෙමෙයි. මොකද අපි කිව්වා වගේ හරිම වෙනස් ෆෝමැට් තුනක්. ඉතින් ඒ කියන්නේ ඒකේ ගත්තොත් කාලේ වුණත් සෑහෙන වෙනස්. T20 ඉක්මනටම ඉවරනවා, වන් ඩේ එක තව පොඩ්ඩක් තියෙනවා, ටෙස්ට් මැච් දවස් 5ක් යනවා. ඒ වගේම අපි සෙල්ලම් කරන තනිතිරු ඒවත් බලපානවා මේ ෆෝමැට් තුනටම. ඉතින් මම හිතන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක ඒ කියන්නේ ඒකට ඇඩ්ජස්ට් වෙනවා නම් ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ ප්ලේයර් කෙනෙක් ඒ කියන්නේ ෆෝමැට් තුනම සෙල්ලම් කරලා තියෙන විදිහ. මම කියන්නේ සෙල්ලම් කරලා තියෙන මැචස් ගාන 90. මොකද ෆෝමැට් තුනම ඔයා හිතන්නකෝ ෆෝමැට් තුනම මැචස් 50 50 50ක් සෙල්ලම් කරලා තියෙනවා නම් අඩුම තරමේ. ඉතින් මම හිතනවා එතකොට තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට නැෂනල් ටීම් එකට ආවම ඒක ලොකු වෙනසක් නැහැ. මොකද අපි ක්‍රිකට්මනේ ගහන්නේ මෙතනට ආවත් ඩොමස්ටික් ලෙවල් එක. ඉතින් මම හිතන්නේ ප්ලේයර්ගේ එක්ස්පීරියන්ස් එක තමයි සෑහෙන වැදගත් වෙන්නේ. මොකද ඩොමස්ටික් එක්ස්පීරියන්ස් එක වැදගත් වෙනවා. මොකද මැචස් සෙල්ලම් කරලා තියෙනවා නම් මේ විදියට මේ ෆෝමැට් තුනේ මම හිතනවා මෙතනට ආවම හරි ලේසි ඇඩ්ජස්ට් වෙන්න කියලා. මොකද ටෙක්නිකල් වුණත් පොඩි වෙනස්කම් කරන්න වෙනවා ෆෝමැට් එකට යනකොට. ඉතින් ඒව වුණත් Tamanටම හිතලා කරගන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. මොකද තව කෙනෙක් කියන දේක් කරන්න අමාරු වෙන්න පුළුවන්. තව කෝච් කෙනෙක් කියන දේ ප්ලේ කරන්න. ඉතින් මං හිතනවා ඒක Tamanටම හිතලා කරගන්න පුළුවන් නම් Tamanගේ ප්‍රැක්ටිස් එකෙන්
තමන්ට ඔලුවට අරන් තමන්ට මොකද්ද කරන්න පුළුවන් ප්‍රැක්ටිස් එකේ මේ ෆෝමැට් එකට කියලා මම හිතනවා තමන්ගේ කෝච් තමන් වෙන්න පුළුවන් නම් හරි ලේසි ෆෝමැට් තුමේ සල් වෙන්නේ දැන් ඔය එක්ස්පීරියන්ස් එක ගැන අපි 2019 වර්ල්ඩ් කප් එකේදී ඉංග්ලන්ඩ් එක්ක මැච් එකේදී ඒ පිච් එක රේඩ් කරපු විදිහ ඔයා සහ ඇන්ජි ඒ පාර්ට්නර්ෂිප් එක තමයි එදා අපිට මේ මැච් එක දිනන්න ලොකු සාධකයක් බවට පත් වුනේ දැන් එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද මේ දැන් මේ පිච් එකක් දැක්කම රීඩ් කරන්න පුළුවන්ද මේක මොන වගේ පිච් එකක්ද ඒක කොහොමද ඔව් ඒකත් මම කියවලා ඒ කියන්නේ ක්‍රීඩකයා මැචස් ගහලා තියෙනවා නම් දැකලා තියෙනවා එක එක විදිහ තන තීරු දැන් මම වුණත් දැකලා තියෙනවා ලංකාවේ එක එක විදිහ තන තීරු අපි හම්බන්තොට ගත්තම වෙනස් පල්ලේකලයට ආවම වෙනස් කොළඹට ගියාම වෙනස් තඹුල්ලට ගියාම වෙනස් ඉතින් ඒ කියන්නේ ඒ කඩුළු වල සෙල්ලම් කරලා තියෙනවා නම් දැකලා තියෙනවා නම් සාමාන්‍යයෙන් අපිට ගෙස් කරන්න පුළුවන් මේකේ මෙහෙම වෙන්න පුළුවන් මේ විදිහට වෙන්න පුළුවන් අපි දැන් එළියට ගියාම වෙනස් එංගලන්තයට ගියාම වෙනස් සවුත් අප්‍රිකා ගියාම වෙනස් ඒ විදිහට වෙස්ට් ඉන්ඩීස් ගියාම තව වෙනස් ඒ තනතුරු වල සෙල්ලම් කරලා තියෙනවා නම් අපිට දැක්කම ඒ කියන්නේ හරියටම කියන්න බෑ මේ දේ වෙන්න පුළුවන් කියලා නමුත් අපිට ගෙස් කරන්න පුළුවන් අපි අපිට මැච් එක යන අතරතුර වුණත් ගෙස් කරන්න පුළුවන් මේ ටෝටල් එක තමයි අපිට මේකේ ඩිපෙන්ඩ් කරන්න පුළුවන් මේ ටෝටල් එක දාගත්තොත් අපිට දිනා ගන්න පුළුවන් ඒ වගේ මං හිතන්නේ ප්ලේ එක එක්ස්පීරියන්ස් එක සෑහෙන්න වටිනවා මේ මම දැන් ක්‍රිකට්ෙන් ජර්නි එකට ෆෝමැට් තුනේ නේද ඉතින් මේ මැච් එක ගැන කතා කළොත් ඒකේ අපේ ඉනින්නක ඉවර වෙනකොට මම හිතන්නේ සෑහෙන්න අවලාද තිබුණා සෝෂල් මීඩියා වල සහ සමහර මාධ්‍යවල පවා ඒක හරි ලොකුවට විවේචනය කරලා තිබුණා ඔයාලා දෙන්නගේ මැදදී මොකද්ද ප්ලෑන් එක උනේ කොච්චර විතර ටාගට් මොකද ඒ වෙද්දී එංගලන්තේ 350ක් වුණත් එළවල ගහන මට්ටමක හිටපු කණ්ඩායමක් මොකද්ද ඔයාලා දෙන්නගේ ප්ලෑන් එක උනේ ඔය ඇත්තටම මම හිතන්නේ කලින් තනගෙත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම දිරු ඒගොල්ලෝ මම හිතන්නේ සෑහෙන්න ලොකු ලකුණු 350 400ක් විතර ගත්තා ඉතින් අපි දන්නවා ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රිකට් එක හරි වෙනස්. ඒගොල්ලෝ හැමතිස්සෙම ඇටැකින් මූඩ් එකේ තමයි ඉන්නේ. හැබැයි අපි ලංකාවේ ක්‍රිකට් එක ගත්තොත් අපි ගොඩක් ඩිෆෙන්සිව් මූඩ් එකේ සෙල්ලම් කරන කණ්ඩායම. මොකද අපි අපිට වැඩිය සෑහෙන ඇටැක් කරන යන කණ්ඩායමට අපිට ඩිෆෙන්ස් කරන්න ලේසි වෙනවා. මොකද අපේ ස්පින් ඇටැක් එක හොඳයි. අපේ ඩිෆෙන්සිව් බෝලින් ලයින් එකක් පැක් ඉන්නවා. ඉතින් එතකොට ලසිත් මාලිංගා සෙල්ලම් කර එයා කොච්චර හොඳ ඩිෆෙන්සිව් බෝලර් කෙනද කියලා මම හිතන්නේ මම කියන්න ඕනේ මුළු ලෝකෙම දන්නවා. ඉතින් ඒ වගේ අපිට පොඩි පොඩි අපිට ඒ කියන්නේ ප්ලස් පොයින්ට් තිබ්බා. ඉතින් මම ඇන්ජි ඒ වෙලාවත් කතා කරේදී අපි පුළුවන් තරම් අපි සෑහෙන විකට් ටිකක් වැටෙන උඩදී අවිෂ්ක ලකුණු 49ට ඔබ දවසන් දැවි ගියා. ඉතින් ඒ වගේම අපි පොඩ පොඩ එන එන එක්කෙනා ලකුණු ටික හරි අරගෙන අපි බැලුවේ ඩිෆෙන්ස් අපිට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් ටෝටල් එකක් දාගන්න. ඉතින් ඇන්ජිත් ඒ වෙලාවේ විකට් එක රැඳලා හිටියා. මමත් පොඩ්ඩක් ලකුණු 25 30ක් වෙනකන් තල්ලු කරලා දුන්නා. ඉතින් මං හිතනවා ඒ කියන්නේ ඒ වගේ එක්ස්පීරියන්ස් බැට්ස්මන් කෙනෙක් එක්ක මම ඉන්නකොට එයා දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. අපිට එයාගෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අපි අහුවම අයියේ මේක කරමුද කියලා එයාට ඒක පුළුවන් නම් එයා කියන්නේ හරි අපි මෙහෙම කරමු. අපි තව පොඩ්ඩක් පස්සට අදිමු ගේම් එක. එහෙම කතාවෙන් දේවල් තියෙනවා. ඉතින් මං හිතනවා ඒ අපි කතා වුණ විදියට අපි පොඩ්ඩක් ගේම් එක ඩීප් අරන් ගියා බැට් කරනකොට ඉතින් අපිට ඒක අන්තිමට මං හිතන්නේ අපි පොඩි ලකුණු ගානකින් දින්නේ. ඉතින් මං හිතන්නේ මේ වගේ දේවල් වෙන්න පුළුවන් ක්‍රිකට් වල. 20යි 20 තරඟ රටාවේ මලනායි ගොඩක් කට්ටි හිතාගෙන ඉන්නවා මේ T20 කියන්නේ අකුල ඉඳන් ගහන්න ඕනේ 6 ඒවා 4 ඒවා ගහන්න ඕනේ කියලා. හැබැයි ධනංජයගේ තරඟ රටාව ඊට වැඩිය සම්පූර්ණයෙන් වෙනස්. හැබැයි අපි දකිනවා ඔයා සාමාන්‍ය ලකුණු 30ට වැඩිය ගහලා තියෙනවා නම් ඒක හොඳ ස්ට්‍රයික් රේට් එකක් එක සමට 130 140 වගේ ස්ට්‍රයික් රේට් එකකින් ගහලා තියෙනවා. කොහොමද මේකට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ දැන් තරුණ ක්‍රීඩකෙක් දැන් සමහරවිට පාසල් ක්‍රීඩකෙක් හිතන්න පුළුවන් T20 කියන්නේ මේ එක දිගටම ගහගෙන යන එක කියලා. ඔයා කොහොමද ඔයාගේ ගේම් එක ඇඩ්ජස් කරගන්නේ? එහෙම ගහගෙන යන්න පුළුවන් ක්‍රීඩකෙනුත් ඉන්නවා. අපි ගත්තොත් අපේ කණ්ඩායමේ ගත්තොත් මං හිතන්නේ ලොකු ස්ට්‍රයික් රේට් එකේ අය නැහැ. මොකද 150 60 අපේ අයර තියන්නේ. අපේ කලින් තිසර පෙරේර තමයි. ඉතින් මං හිතන්නේ එහෙම ස්ට්‍රයික් රේට් එකක් තියාගෙන හිටියේ. අනිත් අය සාමාන්‍යයෙන් මිඩ් 130 125 තමයි තියෙන්නේ. මොකද අපි අර මං කිව්වාගේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ පැෂන් එක තියෙන්නේ අපි ඩිෆෙන්ස් කරන්න පුළුවන් ටෝටල් එකට අරන් ගිහලා අපි ඒකට ෆයිට් කරනවා. මොකද අපි T20 එක ගත්තොත් අපි හැම මැච් එකේම ලකුණු 200 220ක් ගහන්න ගියොත් අපි මැච් සෑහෙන ගොඩක් පරාද වෙන්න පුළුවන්. මොකද අපි හැම මැච් එකේම ලකුණු 150 160ක් අපිට ගහන්න පුළුවන් නම් අපි සෑහෙන මැච් ප්‍රමාණයක් තිනනවා. ඉතින් මගේ ගේම් එකත් මම ඒ කියන්නේ අර කිව්වාගේ මම ෆෝමැට් තුනම ක්‍රීඩා කරනකොට මට එක්ස්ප්ලෝසිව් බැට්ස්මන් කෙනෙක්ව වෙන්නත් බෑ. මට ඩිෆෙන්සිව් වෙන්නත් බෑ. හැබැයි ඉතින් මට ඒ මැද කොහෙන් හරි මට ප්ලේස් එකක් හොයාගන්න පුළුවන්. දැන් මම වර්ක් කරන් යන්නෙත් පවර් හිටින්. ඉතින් මං හිතනවා දැන් ප්‍රතිඵල තියෙනවා කියලා බලනවා ඉස්සරහටත් මේ විදිහටම සෙල්ලම් කර යන්න. ධනංජය දැන් මේ පාසල් කාලේදී ඔයා නායකෙක් විදිහට කටයුතු කරලා තියෙනවා සහ ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා විදිහට කටයුතු කරනවා. මේ නායකත්වයේ කියන එක ක්‍රීඩකයෙක්ට පීඩනයක්ද නැත්නම්
ඒක තමන්ගේ ක්‍රිකට් එක ඩෙවලොප් කරගන්න හම්බ වෙන උදව්වක්ද? මම ඒක දකින්නේ ඇත්තටම ඩෙවලොප් කරගන්න පුළුවන් තමන්ගේ ගේම් එක. මොකද කැප්ටන් කෙනෙක් වුණාම හැමෝම බලන් ඉන්නේ කැප්ටන් දිහා. ඉතින් කැප්ටන් පර්ෆෝම් කරනකම් කැප්ටන් මොනවද කරන්නේ මැද්දේදී කොහොමද කණ්ඩායම හසුරවන්නේ කියලා. එතකොට ඇත්තටම තමන් ඉන්න තත්ත්වයට වැඩිය සෑහෙන දියුණු වෙනවා හැම පැත්තෙම. බැටින්, බෝලින්, ෆීල්ඩින්, තමන් අඳින විදිය, කනබොන විදිය හැමදේම උනත්. ඉතින් මම හිතනවා ඒක සෑහෙන හොඳයි ක්‍රීඩකයෙක්ට. මොකද තමන්ගේ ඇත්තටම ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මම කියන විදිහට ඩෙවලොප් වෙන්න පුළුවන් කැප්ටන්සි එක ලැබෙනවා කියන්නේ. ඉතින් ඇත්තටම කිව්ව වගේ මම ඉස්කෝලේ කරලා තියෙනවා, කැප්ටන් ක්ලබ් වල කරලා තියෙනවා. මම ඒ ටීම් එකේ කරා. අපි පළවෙනි පාරට වෙස්ට් ඉන්ඩීස් ගිහිල්ලා අපි ජයග්‍රහණය කරා 3-day tournament එකක්. ඉතින් මම හිතනවා ඒක ඇත්තට මම හොඳටම ෆෝම් කරා ඒ ටුවර් එක. ඉතින් අර කිව්ව වගේ එතකොට මම හිතන්නේ මම අනිත් අයට වැඩිය මොනව හරි කරන්න ඕනේ කියලා විතර හරි එහෙම කරනවා. ඉතින් මම හිතන්නේ ඒක සෑහෙන හොඳයි කැප්ටන්සි එක හොඳ ක්‍රීඩකයෙක්ට ලැබෙනවා නම්. දැන් ධනංජය කැප්ටන් කෙනෙක් වුණොත් මොන විදිහටද අනිත් ක්‍රීඩකයන්ව හසුරවන්නේ? දැන් සමහරව ඉන්නවා ටිකක් තද සැරෙන් ඉන්නේ, සමහරව ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා. ඔයා මොන වගේ කැප්ටන් කෙනෙක්ද ඔයා දකින්නේ? මම ටිකක් ඇග්‍රෙසිව්. මම හිතන ඉන්දියට මොකද මම රෝප් එකෙන් ඇතුළට යන්නේ තරගයේ ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතනවා ඒතර ක්‍රීඩකයන්ගේ අනිත් දහදෙනාගේත් සහයෝගය අවශ්‍යයි. ඉතින් ඒක සමහර විට සමහර ක්‍රීඩකයන් අපි ඇනලයිස් කරොත් ඒගොල්ලන්ට සැරෙන් කියන්න ඕනේ. අපි අර කතාවට කියනවා වැඩේ කරගන්න අපි කොහොමද ඒක කරගන්න ඕනේ කියලා. ඉන්නවා සමහර ක්‍රීඩකයන්ට ඒක අපි සොෆ්ට් කියන්න ඕනේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ ක්‍රීඩකයන් ඇනලයිස් කරන්න ඕනේ කැප්ටන් මුලින්ම. ක්‍රීඩකයන්ගේ ඒ කියන්නේ තමන්ගේ ඉන්න ක්‍රීඩකයන් උපරිම ගන්න කොහොමද කියලා. ඉතින් ඒක මං හිතන්නේ කැප්ටන් කෙනෙක් හැටියට ඩිසයිඩ් කරන්න ඕනේ කැප්ටන්මයි ක්‍රීඩකයන්ගෙන් කොහොමද අපි උපරිම ගන්න කියලා. ඉතින් ඒක මං හිතන්නේ අර කිව්ව වගේ මම ටිකක් ඇග්‍රෙසිව්. මම සමහර වෙලාවට ටිකක් සැර කරනවා. ඉතින් හැබැයි ඒකේ වෙලාවට විතරයි එතනින් ඉවරයි. ඉතින් මොකද හැබැයි එන්ඩ් ඔෆ් ද ඩේ අපි මැච් එක දින්නොත් සැර කරලා හරි අපි මොනවා කරලා හරි ඒක ලංකාවට තමයි ඉතින් වැදගත් වෙන්නේ. ඉතින් අපි ස්කෝල් එකට ගියත් ගුරුවරු අපිටයි සැර කරන්න කියලා අපිට තේරෙන්නේ ටික කාලයක් ගියාම. මොකද ගුරුවරු කැමති තමන් උගන්න ළමයා ඕලෙවල් වලට හැම විෂයටම ඒ ගන්නවා නම් ඒ ලෙවල් පාස් වෙනවා නම් ඉතින් ඒ විදිහට තමයි. ඉතින් ඇත්තටම කැප්ටන් කියන්නේ ගුරුවරයෙක් වගේ. අනිත් ක්‍රීඩකයන්ව කොහොමද හසුරුවගෙන ඉස්සරහට යන්නේ, ඒලාලා අරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක. ඉතින් බලමු ඉස්සරහට කොහොමද වෙන්න පුළුවන් වෙන්න ඕන කියලා. කාටද මේ ග්‍රවුන්ඩ් එකේදී එහෙම බැනලා තියෙන්නේ වැඩිපුරම? බැනලා එහෙම නෑ, සැර වෙලා. බැනනම සැර වෙලා සැර වෙනවා. දැන් මම අර අන්තිමට දිමුත් ඉන්ජර්ඩ් වෙලා ටෙස්ට් මැච් එකේ මට චාන්ස් එකක් හම්බුණා ඒ සෙෂන් එකේ කැප්ටන් කරන්න. ඉතින් මම ඒ වෙලාවෙත් මොකද පොඩි වලාකුලක් ආවා. ඉතින් වැහැලා ගියනම් අපි තරඟ ජයග්‍රහණය ගන්නෙත් නෑ. ඉතින් මම පොඩ්ඩක් සැරට ක්‍රීඩකයන්ට හිරමෙන් මාරු වෙන්න කිව්වා. ඉතින් කැප්ටන් කරාම ඉතින් කැප්ටන්ට ඕන දේ මැදදී කරගන්න ඕනේ කොහොම හරි. ක්‍රීඩකයන් කිව්වාගේ ප්ලෑන් එකක් දුන්නා, ප්ලෑන් එක එක්සිකියුට් කරගන්න පුළුවන් වෙනවා නැෂනල් ලෙවල් එකට ආවම. ඉතින් පොඩ්ඩක් ආගියුමෙන්ට්ස් නෙමෙයි කියන විදිය සමහර විට කියන විදිය සැරයි වගේ පේන ඇති. හැබැයි ඒක පිටින් එහෙම පේනකොට ඇතුළෙන් එහෙම නෑ. මම හරි සොෆ්ට් චරිතයක්. ඉතින් මම දන්නේ අනිත් අය කොහොම හිතනවද කියලා. දැන් මේ ක්‍රිකට් ගහන කට්ටිය දිහා එළියේ ඉඳලා බලාගෙන ඉන්නකොට මිනිස්සු හිතනවා මාර ෆන් නේද, රට රටවල යන්න හම්බ වෙනවා, සුපිරි හොටෙල්ස් වල ඉන්න හම්බ වෙනවා, මේක හරි ෆන් ජීවිතයක් කියලා. හැබැයි දැන් අපි මේ ජැෆ්නා කිංග්ස් මේ කැම්ප් එක ඇතුළට ඇවිල්ලා බැලුවහම තේරෙනවා ඒක කොච්චර අමාරුයිද. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ සහ තමන්ගේ පුද්ගලික ජීවිතේ කොච්චර කැප කරන්න ඕනේද කියන එක. මේක කොහොමද දරාගන්නේ සහ ඒකට පවුලේ කට්ටියකින් කොහොමද හම්බ වෙන දායකත්වය? මම පටන් ගන්න මෙතනින්ම අර කිව්වා වගේ හොටෙල් වල ඉන්නවා, ටුවර් යනවා. ඉතින් ඒක මෙහෙම කියන්න පුළුවන් ඒක පෙවුනට අපි හොටෙල් එකක ඉන්නවා කියලා. ඉතින් හිතලා බලන්න අපි මැච් එකක් ඉවරලා ඇවිල්ලා මැච් එක පැය 6ක් සෙල්ලම් කරලා ඉතුරු පැය 18ම අපි හොටෙල් රූම් එකේ ඉරලා ඉන්න ඕනේ. අපි කොහෙවත් යන්නේ නැතුව සමහර කාලට අපි එළියට යන්න පුළුවන්. නමුත් ගෙදර ඉන්නවා වගේ නිදහස නැහැ. මොකද අපි ගෙදර අපිට ඕන විදිහකට කාලා බීලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම නැහැ. ඉතින් හැබැයි ඉතින්
ara kiyana wage ithin ground ekeng hotel ekeng ground ekata yanna api kaalayak ehema una covid ewillla ithin eka hari amaruyi ehttanama kiyuwa wage ekata family ekeng labena support ekata thamai wedagath wenne mokada apita gedara inna labena hari adui ithin man hitanne mama puluwan hama awasthayedima mage nona idaruwa mama ekka yanawa ඉතින් ඒක සෑහෙන්න වැදගත් ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් ඒ දෙන්න ළඟ ඉන්නකොට මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද ඒ දෙන්නත් හොඳින් කියලා මම දන්නවා මමත් හොඳින් කියලා ඒ දෙන්නත් දන්නවා ඉතින් අර මහන්සි වෙලා කොච්චර මහන්සි වෙලා ආවත් අතපය තුවාල වෙලා ආවත් ළමයව වඩාගෙන වයිෆ් එක කතා බහ කරගෙන තේ එකක් බොනකොට ওই මහන්සි ඔක්කොම නැති වෙලා යනවා ඉතින් ලේසි නෑ අපේ මේ ලයිෆ් එක ඉතින් සමහර අයට පේන විදිය නෙමෙයි අපේ ජීවිතය ගෙවන්නේ ඉතින් කියන්න කියන්න කොහොම අපි කොහොම කිව්වත් සමහර අයට තේරෙනවා සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් හැබැයි මම ලයිෆ් එකට බ්ලේම් කරන්නේ කවදාවත්. ඉතින් මේ ලැබෙන දේවල් අපිට ලැබෙන්නේ මේ ක්‍රිකට් එක හින්දා ඉතින්. මහන්සි වෙලා ක්‍රිකට් එක සෙල්ලම් කරනකොට සමහර ඉතින් ක්‍රිකට් එක ඉවර කරපු දවසට ෆැමිලි එකත් එක්ක දිගටම ඉන්න පුළුවන් කියන අදහසින් තමයි ඉතින් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. මොනවාකවත් අර එක එක්කෙනා එක 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 විදිහට තමයි ගන්නේ හැබැයි ඇත්තටම මේක ඇතුළට ඇවිල්ලා ඒ අත්දැකීම වින්දට පස්සේ තමයි අපිටත් තේරෙන්නේ එළිය ඉඳලා බලනකොට වැඩි මේක කොච්චර අමාරුයිද කියන කාරණේ මේ දැන් ධනංජය ධනාගේ බබා ගැන ගොඩක් මේ දවස්වල සෝෂල් මීඩියා වල කතා වෙනවා සහ ධනාගේ හිනාවමයි බබාට තියෙන්නේ කියලා ගොඩක් දෙනෙක් කියලා අපිට පොඩ්ඩක් කියන්නකෝ එයාගේ නතරතුරු ටික නම මොකද්ද නම වයස කීයද එයාගේ නම ආන්‍ය අමෙලිඩි සිල්වා දැන් මාස 11 තමයි යාර ලබන්නේ. ඔයා කිව්වා වගේ කට්ටිය කියනවා ඉතින් මගේ හිනාවමයි තියෙන්නේ කියලා. එතකොට ටිකක් වයිෆ් අමනාප වෙනවා. මොකද එයා වගේ එයා මම කියන්නේ ඇත්තටම එයා වගේ ටිකක් ඉන්නවා එයාගේ කොණ්ඩේ AS2 ඒ විදිහටම තියෙනවා. ඉතින් අර කිව්වා වගේ දෙහිනා මගේ වගේ වෙන්නේ නැති ඉතින් ඔය කියන විදිහට. හැබැයි මට ඒක කියන්න බෑ. මම කියන්නේ නෝනා වගේ තමයි කියන්නේ. නැත්තම් ගෙදර ගිහිල්ලා අමාරුයි. හරි දැන් මේ සියලුම දේවල් එක්ක ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමත් එක්ක දැන් සෑහෙන කාලයක් ඉන්නවා සහ මේක ඇතුලේ තියෙන එන්වයරන්මන්ට් එක සහ මේක ඇතුලේ තියෙන පුහුණුකරුවන්ගෙන් හම්බ වෙන සහයෝගය මේක කොහොමද ක්‍රීඩකෙක් විදිහට දකින්නේ ඔව් මම පළවෙනි අවුරුද්දේ නියෝජනය කළේ ජෙෆ්නා දෙවෙනි අවුරුද්දේ වෙන ෆ්‍රැන්චයිස් එකක් දැන් ආපහු මම ජෙෆ්නා වලට ඇවිල්ලා තියෙනවා ඉතින් කිව් වගේ කෝචස්ලා ගැන ගත්තොත් මම හිතන්නේ හොඳම ක්‍රිකටින් බ්‍රේන් එකක් තියෙන එකේ තමයි තින්න කණ්ඩම් කියන්නේ. ඉතින් එයා යටතේ මම වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. මොකද සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් ප්ලේ කෙනෙක්ට ලොකු පොඩි කියලා වෙනසක් නැහැ. මොකද එයාත් ටිකක් මම වගේ චරිතය වැඩි කතා බහ කරන චරිතයක් නෙමෙයි. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය පොයින්ට් එක කියලා දෙන ඕනම කෙනෙක්ට ලොකු පොඩි ભેදයක් නැතුව. ඉතින් මම හිතනවා එයා එයාගේ ඒ නොලෙජ් එකෙන් උපරිම ප්‍රයෝජනේ අරන් තියෙනවා බෑක් ටු බෑක් චැම්පියන්ෂිප් එකක් ගැහුවා. ඉතින් ඉතින් බලාපොරොත්තු වෙනවා එයාගේ ගයිඩන්ස් එක යටතේ මේ පාරත් චැම්පියන්ස් වෙන්න. විදේශ ක්‍රීඩකයෝ ගත්තම ෂොයිබ් මලික් වගේ ක්‍රීඩකයෝ එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. කොහොමද දැන් අපි ගොඩක් වෙලාවට T20 වල අපි ෆ්‍රැන්චයිස් ලීග් ගැහුවේ නැහැ. අපි ලංකාවේ ක්‍රීඩකයෝ අඩුවෙන් ගැහුවේ. නමුත් දැන් LPL එකත් එක්ක විදේශ ක්‍රීඩකයෝත් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේක කොහොමද වැදගත් වෙන්නේ ජාත්‍යන්තර තලයට යනකොට? ඇත්තනම ලොකු දෙයක් මොකද අපේ ක්‍රීඩකයන්ට මම පළවෙනි අවුරුද්දෙත් එයා එක්ක කතා බහ කරා. එයාගේ ගේම් එක එයා කොහොමද ඒ කියන්නේ සෙටප් කරගන්නේ එයාගේ මයින්ඩ් සෙට් එක කොහොමද අවුරුදු දැන් 41ක් 42ක් තාමත් තුල පැනලා ඉන්නවා. ඉතින් එයාගේ මං අහුව ෆිට්නස් කොහොමද ඔයා මොනවද කරන්නේ? එයා ඒවට ඒ කියන්නේ හරි සැහැල්ලු පිළිතුරු තියෙන්නේ එයා ගාව. එයා කියන විදිහට ඒ කියන්නේ ගේම් එක එයා හැමතිස්සෙම එන්ජොයි කරනවා. දැන් පහුගිය තරගයේදී ලකුණු මං හිතන්නේ 12,000ක් ලබා ගත්තා T20 ලකුණු. මං හිතන්නේ ඒක එච්චර ලේසි දෙයක් කියලා. මොකද T20 ලකුණු 12,000ක් ගහන ක්‍රීඩකයෙක් කියන්නේ සෑහෙන කාලයක්. අඩුම අවුරුදු 20ක් 25ක්වත් සෙල්ලම් කරන්න වෙනවා. ඉතින් සෑහෙන වටිනවා අපේ කණ්ඩායමට, ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමට. ඒ වගේ ක්‍රීඩකයෙක් එක්ස්පීරියන්ස් එක හැම තරගෙම පර්ෆෝම් කරනවා. හැම තරගෙම එයාට පුළුවන් උපරිමයෙන්ම කරනවා. ඉතින් මං හිතනවා ලොකු පුරුකක් කියලා ජෙෆ්නා කිංග්ස් වල එයාගේ දායකත්වය. දැන් දන අන්තිම ප්‍රශ්නේ මොකක්ද ක්‍රිකට් වලින් සමු ගන්නකොට එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට ඔයාගේ තියෙන අන්තිම ගෝල් එක මොකද්ද මම මෙන්න මේ තැනට යන්න ඕනේ කියන එක? ඔව් ඇත්තටම මම මේක කලිනුත් කියලා දින මම කැමති ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් මම දන්නේ නැහැ කීයක්ද කියලා. මගේ කැරියර් එක තව අවුරුදු කීයක්ද තව මැච් කීයක්ද අපිට ගහන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත්
ටෙස් පිතිකරුවන් ගැන කතා කරනකොට කොහෙන් හරි දානජ ඩිසිල්වාගේ නමත් කියවෙන්න පුළුවන් නම් ඒ ලකුණු අතරේ මම හරි කැමැති මොකද අපි දැන් ගත්තොත් no doubt කෙලින්ම කියන්නේ කුමාර් සංගක්කහල මහේ ජයවර්ධන කියලා ටෙස් ගත්තොත් එහෙම ඉතින් ඒ වගේ ගත්තොත් කාගෙන් හරි තව අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා ටෙස් ගහපු ක්‍රීඩකයන්ගේ වා කැමැතිම කවුද කියලා හරි මොකක් හරි අහුවොත් මගේ නමත් ඒ කොහෙන් හරි එනවනම් මම හරි ආසයි මොකද මම hari kemati format එකක් මගේ තාත්තා hari kemati බලන්න ඉතින් ගොඩක් අය කැමති නෑ ටෙස් බලන්න මන් දන්නේ නෑ කියලා මගේ නෝනත් hari kemati test match බලන්න ඒකේ තියෙනවා අමුතුම එකක් ඉතින් බලන perform කරලා කොහොම හරි goal එකට යන්න දැන් දැන්ට මට centuries 9ක් තියෙනවා ඉතින් අඩුම 20ක්වත් ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු වල අපිට match තිබුණොත් එහෙම ගහන්න ඉතින් try කරලා බලනවා කොහොම හරි goal එකට යන්න හරි එහෙමනම් බොහොම ස්තුතියි මේ විවේක දවසේ විවේක කාලය කැප කරගෙන අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට දැන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට මේ තරගාවලියේ පුරාම දක්ෂතා අතර ඉන්නවා සහ ඉදිරි තරගවලදී කණ්ඩායමට ඉතාමත්ම වැදගත් වෙන ක්‍රීඩකයෙක් ඒ වගේම ජාතික කණ්ඩායමෙත් ෆෝමැට්ස් තුනේම දක්ෂතා දක්වලා ලංකාවට ජයග්‍රහණ අරගෙන ඉන්න දනංජයට හැකියාවක් ලැබෙන්න කියලා අපි සුබපතුම් එකතු කරනවා. එහෙනම් බොහොම ස්තුතියි දනං. බොහොම ස්තුතියි. හරි අපි තව දවසක මේ වගේ හම්බ වෙමු ජැෆ්නා කිංග්ස් සෝෂල් මීඩියා pages ටික follow කරන්න Facebook, YouTube, ඒ වගේම Instagram, Twitter මේ සියල්ලමත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ක්‍රිකට් පිටින් එහා දේවල් මේ වගේ වැදගත් දේවල් සහ ඔයාලා ආදරය කරන ක්‍රීඩකයෝ එක්ක අපි කතා බහ කරන්න සූදානම් ඉන්නවා. අදට ගිහිල්ලා ඉන්න. ජය වේවා හැමෝටම.